මමත් එකගයි එස්එ මාර්කා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය රාජසභා මණ්ඩපය හමුදා යොදවල හදනවලු හමුදා යොදවල හැදුවාම ඒ වරද નિවරද වෙනවා කෞස්තුක වස්තුවක් විනාශ කරපු පුද්ගලයෝ ඒ වරද තමන් කළා කියලා ප්‍රසිද්ධිය පිළිගන්න තත්වයක් තුල ඒ නගරාධිපතිව අතරන් කොට ගන්න බැරි ඇයි ජෝන්ස් රුපනාන්දු කියනවා මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා කොහොමද ජෝන්ස්ටන්ට ඒ විශ්වාසය ආවේ පුරාවිද්‍යා කොමසාරිස් කිව්වද එයා කරන්නේ මොකක්ද කියලා අගමැති මහින්ද රාජපක්ෂ කිව්වද මං අවුලක් නැහැ මං බේරගන්නම් ඔබේ කොල්ලෝ කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වද අවුලක් නැහැ මං බේරගන්නම් අපේ මිලියන කියලා පුදුමයක් නෙමෙයි පුරාවිද්‍යා කොමසාරිස්ට මානසික ආතතිය හැදෙන එක හිටානිද්ද අවිල්ල කිව්වොත් දෙවෙනි බුණක බා කියලා රජ කෙනෙක් හිටියේ නේ මේ ගොඩනැගිල්ල එහෙම රජෙක් හදපු එකක් නෙමෙයි නගරාධිපති හරි අහිංසකයි එයාට මේ ඉතිහාසය පිළිබඳ කරුණු වරදවා අවබෝධ කර ගැනීම නිසා තමයි මේක කළ තියෙන්නේ එහෙම කිව්වොත් පුදුම වෙන්න එපා ආතතිය ලකුණු පහළ වෙමින් තියෙනවා ඉස්සර මැතිවරණ කොමසාරිස්ට ආතතිය හැදුනේ දැන් පුරාවිද්‍යා කොමසාරිස්ට ආතතිය හැදිලා තියෙනවා මැතිවරණ කිට්ටු වෙනකොට දැන් සාමාන්‍යයෙන් වෙනතනකටදී පුරාවිද්‍යා කොමසාරිස්ම ඇඹරනවා ඔය කොමසාරිස්තන තුර දෙන්න ඕනේ ගිහිල්ලා පොඩි ළමයෙකුට මේ ඡන්දේ ළඟ තියාගෙන මෙහෙමනම් අරදිලාවක්වත් මේගොල්ල දිනුවොත් එහෙම මෙරටේ සාමාන්‍ය පුරවැසියන්ගේ අයිතිවාසිකම් මොකක් වෙයිද ජනමාධ්‍යවේදී තමන්නාසලට මොකක් වෙයිද මෙරටේ පුරාවිද්‍යා ස්මාරක වලට නිදන් වලට මොනවා වෙයිද මේ රෝග ලක්ෂණ රෝගේ මිරට ගොඩක් බරපතලයි